සුභාවි බියුටි කැම්පස් එකෙන් තවත් එක පාඩමක් කට තමයි ලෑස්ති වෙන්නේ මේ දවස්වල කරන සැලොන් මැනේජ්මන්ට් කියන යුනිට් එකේ අවදානම් කළමනාකරණය කියන පාඩම තමයි ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම අද එක නිෂ්පාදනයක් සම්බන්ධයෙන් හඳුන්ලා දෙන්න කටයුතු කරනවා නිෂ්පාදන කියන්නේ බියුටි ප්‍රොඩක්ට් වල වගේම නිවසේදී පාවිච්චි කරන යම් යම් දේවල් වලත් තියෙන මේ ඩයොක්සෑන් කියලා හඳුන්වන මෙම කෙමිකල් එක ඔබට පිළිකාකාරක ඇති කරන්න බොහෝ සෙයිවල් වෙනවා කියලා දන්නවා. ඒක බොහෝ මේ විද්‍යාත්මක ආයතන සනාථ කරලා තිබුණත් තවත් වසර 5කට පරීක්ෂණ වලින් පසුව තමයි මේ තහනමකට හෝ ලක් වෙනවා නම් ලක් වෙන්නේ ඊට පෙර ඔබට තියෙන්නේ ඔබට මේ ලැබෙන අවදානම කලමනාකරණය කරගන්න එක තමයි. ඉතින් රූපලාවන්‍ය ශාස්ත්‍රයේ ඉන්න රූපලාවන්‍ය ශිල්පීන් විදිහට අපිම ඩයොක්සෑන් කියන කෙමිකල් එකෙන් මිදෙන්නේ කොහොමද කියන එක ගැන දැනගන්න ඕනේ. ඒ වගේම අපි ඒක අපේ සේවාදායකයාට ලබා දෙනකොට සේවාදායකයාට හඳුන්වලා දෙනකොට සහ සේවාදායකයා සඳහා උපදෙස් දෙනකොට සේවාදායකයාට මේක අපි අලෙවි කරනවා නම් එහෙම නැත්නම් සේවාදායකයාට මේක ගන්න කියලා උපදෙස් දෙනවා නම් හරි සේවාදායකයා වෙනුවෙන් අපේ සැලොන් එක ඇතුළතදී භාවිතා කරනවා නම් අපි මෙන්න මේ දේ වළක්වා ගන්න ඕනේ. ඒක තමයි අපිට රූපලාවන්‍යගාර කළමනාකරණයේදී එහෙම නැත්නම් කොණ්ඩ සැකසුම්ගාරයක් කළමනාකරණයේදී අවදානමක් කළමනාකරණය කර ගන්නවා කියන එකකට අයත් වෙන්නේ. මෙහි තියෙන්නේ ඩයොක්සින්. ඩයොක්සින් කියන්නේ විදසෝදන තැන ඉඳලා ඩිටර්ජන් දක්වා වූ නිෂ්පාදන වල දක්නට ලැබෙන ද්‍රව්‍යයක්. මේ හිතාමතා අමුද්‍රව්‍යයට එකතු කරන දෙයක් නොවේ. එන්න එතන තමයි අපිට ගැටලුවක් දකින්නට පුළුවන් වෙන්නේ. මොකද හිතාමතා අමුද්‍රව්‍ය ලයිස්තුවට එකතු කරන දෙයක් අමුද්‍රව්‍ය ලයිස්තුවේ සටහන් කිරීම සඳහා නිෂ්පාදකවරයා බැඳිලා ඉන්නවා. නමුත් මෙහිදී මේ පොදු අමුද්‍රව්‍ය අතර තියෙන දේවල් වල එකතුවකින් හැදෙන අපද්‍රව්‍යයක් විදිහට තමයි ඩයොක්සෑන් කියන එක හඳුන්වන්න තියෙන්නේ. ඉතින් අනිත් අමුද්‍රව්‍ය සමග යෙදෙනකොට මේක එතෙන්දි නිෂ්පාදනය වෙනවා නම් එතෙන්දි ඇති වෙන ප්‍රතික්‍රියාවල ප්‍රතිකාරයක් වෙනවා නම් මේ නිෂ්පාදකයාට අමුද්‍රව්‍ය ලයිස්තුවට නොදා ඉන්න පුළුවන්. ඒ නමුත් අපිට තියෙනවා පුංචි ඉඩක්. අපි කරන්න ඕනේ මෙන්න මේ අමුද්‍රව්‍ය එකතු වුණාම ඊටොක්සයිලේෂන් නම් ක්‍රියාවලියෙන් හැදෙන මේ ඩයොක්සයිඩ් අපද්‍රව්‍ය සැර අඩු කරන්න. සැර අඩු කරන නිෂ්පාදනයකට දානවා ඉතිලින් ඔක්සයිඩ් කියන දේ එකතු කරනවා. ඉතිලින් ඔක්සයිඩ් ඩයොක්සයන් කියනක නිෂ්පාදනය නැති වුණත් ඉතිලින් ඔක්සයිඩ් එකතු කර තිබුණොත් එතන අවදානමක් තියෙනවා කියන එක ගැන අපට අවධානයට ගන්න පුළුවන්. ඒ වගේම මේ සමට සැරවන සෝඩියම් ලෝරිසල්ෆේට්, ඒ කියන්නේ පෙන යම් නිෂ්පාදනයක පෙන සඳහා පාවිච්චි කරන සෝඩියම් ලෝරිසල්ෆේට් බවට පත්කිරීම සඳහා එතික් රොක්සයිලේට් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ එතික් ඔක්සයිලේට් කරලා තියෙනකොට එතෙන්දිත් අපිට පුළුවන් මේ ඩයොක්සෑන් හැදෙනවා කියන එක ගැන තීරණයක් ගන්න. අතොර ෂැම්පු, ෂවර් ජෙල්, පිඟන් සෝදන නිෂ්පාදන, රෙදි සෝදන, ඩිටර්ජන් වැනි නිෂ්පාදනවල බොහෝ විට මේ දක්නට පුළුවන් මේ එතික්සයිලෝෂන් කියන දේ. ඒ කියන්නේ ඩයොක්සෑන් හැදෙනවා කියන දේ අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඩයොක්සෑන් දන්තාලේප, මුඛසේදුම්, ඩියෝඩ්‍රන් සහ හිසකේ සායම්වලද දකින්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අපට මේකෙන් රැකෙන එක අපිට තියෙන වගකීමක්. අපි අවධානයට අරගෙන අපි අවබෝධයෙන් මේ ගැන කටයුතු කරනවා නම් අපිට මේකෙන් වැළකෙන්න පුළුවන්. ඩියොක්සෑන් විද්‍යාත්මක ආයතන කීපයක් විසින් දන්නා හෝ නොදන්නා පිළිකාවක් ලෙස ලැයිස්තුගත කරලා තියෙනවා. වගේම කැලිෆෝනියාවේ යෝජනා 6 ලැයිස්තුවට ඇතුළත් කර පිළිකා ඇතුළු ජාතික විස විද්‍යා වැඩසටහන මගින් මානව පිළිකාකාරකයක් ලෙසත්
ලේඛන ගත කරලා තියෙනවා. ඒ වගේම මෙව ඩයොක්සයන් කියන එක මේ වගේ නිෂ්පාදන සමගින් වගේම අපි පාවිච්චි කරන භූගත ජලය, පරිසරයේ වාතය හා ගෘහස්ථ පරිසරය තුළ දත් තියෙනවා බොහෝ විට ස්වභාවික රසායනිකයක් විදිහට අපිට ලැබෙනවා. යාවත්කාරීන කරන ලද විෂද්‍රව්‍ය පාලන පනත යටතේ ඇගීමට සඳහා මෙම ඩයොක්සයන් ලයිස්තුගත කරලා තිබුණත් මෙය සෞඛ්‍යයට හෝ පරිසරයට අහිතකර ලෙස හානි කිරීමේ අවදානමක් තිබේද යන්න තීරණය කිරීමට තව වසර පහක් පමණ ගත වෙනවා කියන එකත් අපට වාර්තාවලින් දකින්නට ලැබෙනවා. ඉතින් මෙය නියාමනය කරලා එය අහිත කරයි කියලා ඉවත් කරන තුරු අපට තියෙන්නේ ඒ වේගවත් විසඳුමක් ලැබෙන තුරු ඉවත් කිරීම සඳහා වේගවත් විසඳුමක් ලැබෙන තුරු අපිට තියෙන්නේ නිෂ්පාදනයේ වළක්වා ගැනීමයි. ඩයොක්සයන් වළක්වා ගැනීම සඳහා ෂැම්පු එතකොට බුබුලු දියර සබන් රෙදි සෝදන ඩිටර්ජන්ස් වැනි නිෂ්පාදනය සඳහා ලේබලය කියවන්න. ලේබලය කියවුවත් ඒ හිතාමතා එකතු කළ නිසා අමුද්‍රව්‍ය ලයිස්තුවල නොපෙනේ. කෙසේ වෙතත් මෙම අපද්‍රව්‍යයෙන් වැළකීම සඳහා ඔබ එතලින් ඔක්සයිඩ් එකතු කර තිබේදයි නිරීක්ෂණය කරන්න. දැන් එහිදී ඔබට මෙම ඩයොක්සයන් කියන කෙමිකල් එක ඔබගේ නිෂ්පාදන හරහා ඔබගේ සිරුරට ඔබගේ සේවාදායකයාගේ සිරුරට ලැබෙන ප්‍රමාණය කළමනාකරණය කරගන්නට ඔබට හැකි වෙයි. දැන් සැලොන් මැනේජ්මන්ට් කොටසේ ඒක කළමනාකරණයේදී අවදානම් කළමනාකරණය කියන තැනට තමයි මම අද ඔබ යොමු කරේ. හැම තිස්සෙම මතක තියාබා ගත යුතු දෙයක් තමයි ඩයොක්සයන් කියන්නේ අපේ හැම පිළිකා සෛල වර්ධනය කරන තවත් කෙමිකල් එකක් කියලා. ඉතින් හොඳයි ආයෙත් වතාවක් තව කෙමිකල් එකක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ හැමතිස්සෙම මේ සේෆ් ඔප්ෂන් එකේදී හැමතිස්සෙම ආරක්ෂාවේදී ඔබ බැලීමට උත්සාහ කරන්න ඕනේ මේ විදිහට සේෆ් මේඩ් කියන ලේබල් යටතේ මේක තියෙනවද කියලාත් ඔබට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඉතින් කෙසේ හෝ වේවා ඔබගේ දක්ෂතාවයේ මත තමයි ඔබට පුළුවන්කම තියෙන්නේ මෙවැනි දේවලින් වැළකෙන්න. එතික් රොක්සයිලේෂන් ක්‍රියාවලියට ඉඩ නොතබන බවට USD එකේ කාබනික සහතිකය තමයි මේඩ් සේෆ් කියලා කියන්නේ. එතික් රොක්සයිලේෂන් ක්‍රියාවලියට ඉඩ නොතබන බවට USD එකේ කාබනික සහතිකය තමයි මේඩ් සේෆ් කියලා කියන්නේ. ඉතින් එම මුද්‍රාව තිබේද කියලා ඔබට බලන්න පුළුවන්. ඒ වගේම ඔබ හැම තිස්සෙම උත්සාහ කරන්න ඕනේ සුවඳ විලවුන් නොමැති සුවඳ නොමැති සබන් ඩිටර්ජන් ෂැම්පු වගේ ෆේස් වොෂ් වගේ දේවල් එක්ක කටයුතු කරන්න. එහිදී ඔබට යම්කිසි ආරක්ෂිත බවක් ලබා ගන්න පුළුවන්. හොඳයි, තව දිනකදී අපි එන්නම් කියලා ඔබට පවසන අතරතුර මම මෙහෙම කියනවා, පරිස්සමින් ඉන්න, ඔබේ ආදරණීයන් රැකගන්න. ඔබ හා ඔබේ ආදරණීයන් රැකෙන එක තමයි මේ වෙලාවේ රට වෙනුවෙන් කළ හැකි ලොකුම යුතුකම. බොහෝ අය යන්න යනවා. ඉතින් හිතර දැනෙනවා කනගාටුවක්, දුකක්. නමුත් ඉතින් මොනව කරන්නද නේද? හරි, ඉතින් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ දැනුම ෂෙයා කරන්න ඔබේ කමෙන්ට් එක මට හොඟක් වටිනවා. ඒ වගේම අලුතින් කෙනෙක් ඉන්නෝ නම් අපේ channel එක subscribe කරන්න. ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න කියලා කියනවා. බුදු සරණයි හැමෝටම.